ದುසාು නමුತස්සේ භගවතුು අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුತස්සೆ භගವතුು අරහතෝ සම්මා සම්බුද්ධස්සೆ නමුತස්සೆ භගವතුು අරහතෝ සම්මා සಂබුද්ධස්සೆ සාಧು සාದು සාದು දස බල ධරිීವು ලෝකಶಿವං කරವು සුගත තථහගත සම්යක් සම්බුද්ධ රාජෝත්තමයණන් වහන්ස ඔබ වහන්සේට අප සැමගේ නමස්කාරය වේවා. සාධෝ සාධෝ සාධෝ. සදහවතුනේ ධර්මය තම කලන මිතුරා බවට පත්කරගෙන ස්වකීය දහම් මග වඩවාගෙන මෙලොවත් පරලොවත් දියුණුව අපේක්ෂාවෙන් ධර්මයට තමන්ගේ ජීවිතය නැඹුරු කරලන සවාහසක් ශ්‍රාවක ප්‍රේක්ෂක දනන් වෙනුවෙන් අදත් ජාතියේ බෞද්ධනාලිකාව, ප්‍රඥාවේ හිරුකිරණින් ඔබ අපපසිියලු දෙනාගේම ජීවන ගමන ඒකාලෝක කරන්නටයි සෝදානම් වෙන්නේ. ඒ කතංසු ලබතේ ප්ඥං වැඩසටහන තුළින්. මේ උදාරතර වැඩසටහන පමණක් නොව ජාතියේ බෞද්ධ නාලිකාව ජාතියක් ශ්‍රී සද්ධර්මයෙන් සුවපත් කරලීමේ අභිප්‍රායන්, මේ මුළුමහත් වැඩසටහන් සමුදායටම තමන් වහන්සේගේ අවවාද අනුශාස්සනාවන් ලබා දෙන. කොළඹහතා ආර්ජී සේනානායක මවතේශුවය සම්බෝධී මහා විහාරා දීශ්වර, බෞද්ධ හා මාධ්‍යජාලයෙහි ගරු සභහපති දහුරීන. එංගලන්තේ ලන්ඩ නෝර පලාස්ටෝ හි ශ්‍රී සම්බෝධී බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිහිපති. අවසරයි අපට නමසේපත් කරන්නට පූජනීය, බොරලන්දේ වජිරඥාණනායක ස්වාමීින් වහන්ස උබෝහන්සේව ඉතාම ගෞරවෙන් පාදාභි වන්ධනයෙන් යුක්තව අප පිළිගන්නවා. සාධෝ සාධෝ සාධෝ. සදහවතුනේ අද දවසේදී ත අපප සාකච්ඡා කරන්නේ පසුගියදා සාකච්ඡා කළ වැඩසටහනේ ඉතිරි කොටස. එහෙම නැත්තම් පසුගියදා අප සාකච්ඡා කළේ සංයුක්ත නිකායේ දසබල වක්ගේ, ප්‍රථම දසබල සූත්‍රදේශනාව හි සහ දුෘතිය දසබල සූත්‍රදේශනාවේ අටුවාදේශනාව දක්වා අප සාකච්ඡා කලා එම අටුවාදේශනාව තීර්ග වශයෙන් සඳහන් වන නිසා එහි ඉතිරි අර්දය තමයි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුපාණන් වහන්සේගේ දස බල ඥානයන් පිළිබඳව. අපි අවබෝධයක් ලබා ගත්තා. එවගේම කාය බලයන් පිළිබඳව ඥාන බලයන් පිළිබඳව අපි අවබෝධයක් ලබා ගත්තා. අද අපට ඉතිරිවතිබෙන කාරණාව තමයි චතුවිද්ධ ඥාන පිළිබඳව තමයි සාකච්ඡා කරන්නට අපට අද තිබෙන්නේ. ඉතින් ඒ පිළිබඳව අපට දැනෙන තේරෙන විදිහට අරුත් සම්පන්න මේ දහම් කාරණාවන් පැහැදිලි කර දෙෙන මෙ පාදාිවන්දනෙන් ගෞරෝණිය නායකස්වාමින්න් වහන්සේගෙන් අයද සිටිනවා. අවසරයි නායකස්වාමින් වහන්ස. ගෞරෝණීය පූජනිය මහාසගරත්නෙන් අවසරයි වාසනාවන්ත පින්නතුනේ දසල් බලවගගේ දස සූත්‍රය ඒ වගේ මු දුෘතිය දස බල සූත දේශනාව සහ ඒ සූත දෙකේම අන්තර්ගත වන දස බල යනපි කතා කළ සහන් මතක් කලා දසබ කාය දස බලයසාං ඥාන දස බල ගැනපි කතා කලා අද අපි කතා කරන්න අටුවා දේශනාවට අනුව චතු විසාරජ ඥාන පිළිබඳව චතු වේසාරජ්ජ ඥාන පිළිබඳව මේ විදිර සඳහන් වෙනවා ඒ ඒ සම්මා සම් බුදුරජාණන් වහන්සේ පිළිබඳව දැනගැනීම බුදුරජාණන් වහන්සේ පිළිබඳව දැනගැනීම තමයි බුදුරජාණන් වහන්සේට සමීප වෙන්නට අපිට හැකියාව ලැබෙන එකම මාර්ගය දැන් කවුරුහෝ කෙනෙක් බුදුරජාණන් වහන්සේට සමිපවෙනවා නම් මේ කරුණටික දැනගරී නට ඕන මෙහි කාමයිෙන් බැඳීමට විරුද්ධ වූ විසාරද බවයි එතකොට යම් කිසි කෙනෙක් එවන කාමි බැඳුණු කෙනෙක් නත ඒ සියලෝම දෙනා විසාරධ බවට හැමිණෙන්නේ නෑ එනිසා ඒ කාමයන්ගෙන් නොමිදුනු ප්‍රතමයෙන්ම නොමිදුනු උතුමන් වහන්සේ වන්නට භාග්්‍ය හුදාකරගත්තේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරාසන්ක කල්පලක්ෂයක් වගේ වගේම විසිය සංක කල්පලක්ෂයක් පාර්මි ධර්මයන්ම්පූර්ණ කළාන සිතින් වචනයෙන් සහ කයින් නේද. එතකොට ස ස්ථානයන්හි පවත්නා විසාරධ බවයි. එතකොට චතු විසාර්ධ කියල කියන්නේ ස්ථාන හතරක් තියෙන්දෝනේවා. ස්ථාන හතර තමයි එ, සිහිකරන්නහෝට උපදින සෝමනස්සමය ඥානයට මේ තවත් සමානවාදටකි එතකොට යම් කරුණක් ගැන කල්පනා කරනකොට මෙනෙහි කරනකට සෝමනස්ව බොහක් තේ නොන ඒක තමයි චතු විසාරද බව කියලා කියන්නේ ස්ථාන හතරක්ද සම්මාසම් බුදුරජාණන් වහන්සේට මේ ධරමයෝ ඔබ වහන්සේ අවබෝධ නොකලායයි චෝදනා කිරීමට නොහැකිවීමයි එතකොට බුදුරජාණන් වහන්සේට කොයිම වෙලාක්වත් කියන්න බෑ කාටවත්න්න බෑ ඔබ වහන්සේ මෙන්න අවබෝධයට පැමිලිල්ලා නෑ කියලා මෙන්න මේ ගැන දන්නෑ කියලා කියන්න බෑ අන්න එකත විසාරද බව කියලකන්නේ එතකොට දැන් එකක මාතුරුකා යටතේ විසාරධ වෙනවානේ ද සේසේම ප්‍රසිද්ධම විසාාරධ බවතමයි සංගීත විසාධ ඉති නිසා ඒ සංගීත විසාද කෙනෙක්ගෙන් සංගීතය පිළිබඳ ඇසූ පිරූ තැන් ඇති නිසා අහන ඕනම තැනකින් ඒ සංගීතී පිළිබඳ උත් පිතුර ලබාද දෙන්න පොළුවන්. එතකොට ඒ නිසාම සම්මා සම්බුදුරජාණන් වහන්සේකින්. නේවිදියට අහන වනං යම් කිසි දෙයක් ඒ හැමදේකට පිළිතුර ලබා දෙන්නට පුළුවන්. ත්‍රිපිටක පාලියයේ මහනෙනී මෙ චතුරුවිද චතුරු විසාරදත් ඥානයන්ට තතාගතයන් වහන්සේට මේ විදිහයට තියෙනවා. කවර සතරක් ද මහනෙන මාහට සම්මා සම්බු දෙයයි ප්‍රති්ඥ ප්‍රතිච්ඥා දෙන නුඹවහන්සේ විසින් මේ ධර්මයෝ අවබෝ නොකරල දැයි පවසමින් කරුණු සහිතව චෝදනා කිරීමට සමත් දෙකෝ බමනෙක්කෝ දෙවියකෝ මාරයකෝ බ්‍රක්්මයකෝ ලොව අන් කිසිවෙකෝ මම නොදකිමේ මහනෙන මම මෙම්බඳ පුද්ගලයෙක් නොදක්නේ නම් ශේමයට පැමිණීයේ නම් අභහයට පැමිණයේ නම් කැශම් බොහමේ කියල කියන්නේ ශ බොහමේ කියල කියන්නේ අරිහත්වයට පත්වනා කියලා කියනෙකීම සම්මා සම්බුද්ධත්වයට පත් වනා කිය කියන විසාර දක්වයට පැමිණේ පැමිණියම් වාසය කරමි දෙන්න ඕයක තමයි පලවෙනි කාරණය බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්තුන් නැහැයි කියලා කාටවච්චයන්න පොළුවන්කමක් නෑ නිසා බුදුරජාණන් වහන්සේ ඒ විදිහයට සාරධ විින්්යුක්තයි මහනෙන දැන් දෙවෙනි කාරණය මහනනි මහට ්‍රීනාශවායි ප්‍රතිඥ්ඥා කරන නුභවහන්සේ විසින් මේ මේ ආශ්‍රවෝ ප්‍රහීණ නොකරය ලදැයි කී කරුණු සහිතව කාටවත් කියන්න බෑ එක කියන්නේ මනුෂ්‍යයෝන් අතරවත් බ්‍රක්්මයින් අතරවක් මාරෙන් අතරවත් ලෝකන් කිසිවකු අතරවත් එහෙම කෙනෙක් නෑ එනිසා බුදුරජාණන් වහන්සේ ඒ විසාරධ භවිං්යුක්ත වෙනවා එකඇන ආසවක්ෂය ඥානයෙන් විසාරධ වෙනවා. ඒවාගේ එම තුංගෙනක මහනෙන මට නුභවහන්සේ විසින් අන්තරායකරයයි දෙසු ධර්මයන් ඇසු ඇසුරු කරන්නට අන්තරායක් නොවේයැයි කවුණු සහිතව කාටවත් වෙන කාටවත් කියන්න පුලුවන්කමක් නෑ. එතකොට මට දැන් මනුෂ්‍යවුන් අතරින්වත් දෙවන් අතරීවත් බ්්‍රක්්වීන් අතරවත් කාටුවත් කියන්න බෑ මම මෙන්න මේ අනතුරු නෑහැ කියලා. මට මෙන්න මේ අනතුර නෑ කියලා. නෑද. අන්තරයකර ධර්ම. එතකොට බාහිර අභ්‍යන්තර සෑම අනතුරක්ම. එහෙම අනතුරු නෑ කියලා කාටුවත් කියන්න බෑ. නමුත් බුදුරජන්වා සිටි පුළුවන්. මට කිසි අනතුරක් නෑහයි කියලා දේශනා කරන්න පුළුවන්. හතරවෙෙනීග තමයි මහා නෙනී. මහට නුබවහන්සේ විසින් යම් අර්ථයක් සඳහා දහම් දෙසරන ලදද ලදනම් ඒ ධර්මය සම්පූර්ණ කරන්නාගේ දුක් මැනවින් විනාසයට පත් නොවේ යැයි පවසමින් කරුණු සහිතව කාටවත්තය විදිරි කියන්න බෑ ඒ කියන්නේ මේ දේ සනාව එහමනත්තං කවරු හෝකිවොත්තහෙම මං මෙන්න මේ කියන දේන් ඔබලාගේ කෙලෙස් නැතිවෙනවා ඔබලාගේ කෙලෙස් නැතිවෙනවා කියලා කාටත් ලෝකෙම කියන්න බෑ එතකොට බුදුරජන් වහන්සේට දේශනා කරන්න පුළුවන් මම දේශනා කරන්න මේ ධරමයෙන් ඕ ඕනම කෙනෙකුගේ න ඕනම කෙනගේ කෙස් නැති කරන්න පුළුවන් කියලා. ඒ විදිහට දේශනා කරන්න පුළන් අන්න එකත් බුදුරජන් වහන්සේ තුළ තියෙන විදධමාන වන විසාාර්ධ ඥානයක් ඒ හතර වන ඥානය අන්න ඔයවිදිල තමයි විසාරධ ඥාන පිළිබඳව සඳහන් වන්න ඒළඟට ඒ නිසාම බුදුජණන් වහන්ස නොෙක්මෙක් නංවලින් හඳුවලා තියෙනවා ඒ චතු විසාරධ ඥාන නිසා බුදුරජාන් වහන්සේ නොයෙක් විදිහේ නොයි විදිට හඳුන්වලා තියන ඒක කියන්නේ අපිත්ොත් උපමවා වසයෙන් නොයික් විදිට හඳුන්ලාති නවා ඒවිදිට ඒ විදිට බුදුරජාණන් වහන්සේ හඳුන්න උප එක නමක් තමයි ශ්‍රේෂ්ට නමක් තමයි ආසභට්ටානං ආසෝන ආසවත් ආසවක් කැ කියල කියන නේද එවිදියට ඒ ශ්‍රේෂ්ට ස්ථානයට බුදුරජාණන් වහන්සේ පත්වෙලා තියෙන ඒකට හේතුව තමයි උත්තම ස්ථානයට ශ්‍රේෂ්ටම දැ මෙතන ආසවක්්‍යය කියලා කියල ස්වභභාවයට බුදුරජාණන්ස පත්ච්ච නිසා බදුරජාන්සය තවත්ව තවත්වදයින් ආසබට්ට හානං කියලා දේශනා කරන බුදුරජන් වහන්සේට ඒ ඒ විදිරි දේශනා කරන්නේ සහ බදුරජාණන්සේ හඳුන්ලතියන්නේ උත්තම ස්ථානයට පැමිණා කියලකන්. ශ්‍රේෂ්ඨයෝ හෝ පර් බුදුවරු හෝ බුදුවරු පැමිණ ව ස්ථානයට යන අර්ථයයි. එතා තීය බදුරජාන් වන්සේලා ස්ථානයට පත්වෙලා තියෙන. තවද ද විදිහට උපමාවාසයෙන් දේශනා කරල තියවා. තවද ගවයන් සියයකට ශ්‍රේෂ්ටයා හඳුන්වන්නේ උසභ කියලා. ගවය රැලක සීයක් කියන්න නන් ඒ සීයෙන් ප්‍රධහන වෙන කෙන න්න ඕනේ ඒ ගවය හඳුන්න උසබ කියලා. එළඟට ගවයන් දසකට ශ්‍රෂ්ටයක් ගවයන් දාහක ඉන්න කණ්ඩායම නාහක ටකනවා. වාසභ කියලා වසබ. ඟට ගාල් සීකට ශ්‍රේෂ්ටයත් උසබ කියලා හඳන්නන එතකොට අර ඒවිදිහට මේ ගාල් තිීනවන නේද ගවයෝ ලකිින තැන්තිී නවන ගවයෝ හැඳෙන ැන තියෙනවාන එතන්ට කියනවා ල් ගල් එතකොට ගාල් සකට ශේෂ්ටයක් උසබ කියලා කියනවා ගාල් දහසකට ශේෂ්ටයක් වසබ කියලා හඳුන් වන සියලු ගවන්ට ශේෂ්ඨ වූ සියලු හිරිහැර ඉවසන්නා වූ සුදුසු වූ ප්‍රසාධවාහාූ මහා බර උසුලන්නා හෝ එතකට ප්‍රසංසාාවට පත්ත පත්වෙන ඒ අර ඉවසන කෙනා නද එහෙම හැම කොච්චර හිරිහැර කරත් ඉවසන සත්වයා මේ ප්‍රසිද්ධත් ප්‍රසිද්ධ ප්‍රසිද්ධිට පට පත්වා ඒ. ඒවගේම මහාබර උසුලන්නා හෝ. හෙනසීයක ශබ්දයකින් පවා කම්පා නොවන්නහෝ. හෙනසීයක් කෙටුවත්. හෙනසීයක් ගැහුවත් කම්පා නොුවන්නාහෝ ස්්‍රේෂ්ටම ගවයා මෙදී උසභයන්නෙන් අදහස් කරන ලදී එතකොට යාට ඔහුලඩ පුළුවන් කියලා කියනවා අකුණු සැන සීයක් පැදුනාත් දසාමානින් ඔය සාමානයෙන් ගවයෝ අකුණු සැන මේ නිසා ගුඩක් මියමී යනවා නේද අපි ගත්තොත් එහෙම බතුරෝවලවල්ුවල එලාන්ට වැව් අත්දර එවිදියට එලාන්න කුමුරුවල නේදකොඩා කොතුරු ඇැදෙන තැන්වල එම නැත්තං මර යකඩ ඉන්නකින් වගේඉ ඉන්න ගහලා මේ ගැට ගහලා ඉන්න ගවයොහොමෙක් මටම අකුණු සැනවදිලාමී යනෝ ඉතින් ඒ විෂයට අකුුණු සීයක් ගැහුවත් මේ ගවයනන් මටණයට පත් වෙන්නේ ගවයායට කියනවා උසභ කියලා. මෙය ඒ ගවයාට දෙන යෙදෙන තවත් නමකි. උසබස්ස ඉඳං යන විග්‍රාහහි ආසභං පදේ පදය සිද්ධ වේ. සතර පයින් බිම තදින් මිරිකාගෙන සිටීමට සමත්වේ. තොර කකුල්හතරින් හොඳට බිම තදිින් මිරිකාගනන්න පුළුවන් ඒ සත්වයන්ට. උසභ ශේෂ්ඨයා මෙ යැයි ආසබහන් වෙයි එතකොට බුදුරජාණන් වහන්සේටිතුට ආසභ කියලාහ දුන්නනවා. ය යම් සේ අති ශ ශ්‍රේෂ්ඨ ගවයා උසභයා සිය උෂප බලින්යුක්ත වූයේ සතර පයින් බිම දැඩිව මිරිකාගෙන නොසැල්වී සිටීද. එලෙසින්ම තතාගතයන් වහන්සේද දසවිද තතාගත බලයින් යුතු වූයේ විසාරද නම් වෝ පාද සතරින්. අටපිරිස නම් වූ, බුහමියේ මිරිකාගෙන දෙවියන් සහිත ලෝකයේ කිසිම සතුරකු පසමිතුරකු විසින් කම්පා කළ නොහැකි නොසල්වී සිටින සේකවරයන් වහන්සේම නොසල්වී සිටින තකොට පිරිස් අටක් වන්නවා. මෙසේ සිටිනුයේ ඒ ආසබට්ටානං පටජානාති ශ්‍රෂ්ඨ ස්ථානයට පැමිණ. පැමි පැමිණි සේක පති ප්‍රතික්ෂේප නොකරයි තමා කෙහි දොස් ආදිය නොනගයි ඒ නිසා ශ්‍රේෂ්ශේෂ්ටම ස්ථානයට පැමිණි යැයි කල් ලදී කිසිමගෙනකොට විරුද්ධවෙන්නට බෑ කිසිමගෙනකොට ප්‍රසංසා කරලත් ප්‍රසංසාාවට නැමින් නෙත් නෑ නේද අප්‍රසන්න බවට නැමෙන් නෙත් එතකොට පරිසාසු පිරිට එතකොට සාරිපුත්‍රයණීහිබිලාවේ බුදුරජාණන් වහන්සේ සාරිබුතුම හරහතන් වහන්සේට දේශනා කලති නෝ දේශනාවක් පිරිස් අට දෙනෙක් ඉන්නවා කියලා මේ සසුනෙහි පිරිස් අටදිනෙ න්නතකට මේ ශාසනයේ අටක් කින්නවා ඒ අට දෙන අතමයි ශක්ස්ත්‍රීය පිරිස ශක්ස්්‍ර පිස ඊළඟට බ් බ්‍රාහක්්මණ පිරිස ඊළඟට ගාපති පිරිස ඊළඟට ශ්‍රමණ පිරිස ඊළඟට චාතුරු මහාරාජික දේෝ පිරිස ඊඟට තවතිසා වැසි දේව පිරිස. ඊළඟට මාර පිරිස හා බ්‍රහ්ම පිරිසයි. එතකොට පලවිනික්ගෙන තමයි සස්්‍රී පිරිස. දෙවනිීගනා බ්‍රහ්මණ පිරිස. ඊළඟට තුංවිනික්ගෙන ගෘහත්පති පිරිස. හතරවනි ශ්‍රමණ පිරිස. ඊළඟට පිරිස චාතුර් මහාරාජික දව පිරිස. ඊළඟට හයවන පිරිස තවතිසා වැසිදව පිරිස. හත්ව වන පිරිස මාර පිරිස අට වන පිරිස තමයි බ්ලක්්ම පිරිස ඔන්න දිහට පිරි අටක් ශාසනය ඉන්නවා මේ අට දෙනා මැද තමයි කිසිම කෙනකොට දුරජාණන් වහසේ බුදුරජාණන් වහන්සේට අර දසබල සහ චතුරු විදඥාන නිසා පිස් අට අටම ඔයවිදිහට අටරි පිරිසම විදිහයට බුදුරජන් වන්සේට අරද මතා කරන්න චතුරුවිධඥාන වල නේද චතුරු විසාරධඥානවල බුදුරජාන් වහන්සේෙන් ප්‍රශ්න කරන්න බෑ බුදුජාණන්සේ මෙහිමයි කිය ප්‍රශ්න කන්න බෑ රුද්ධෝ ප්‍රශ්න කරන්න බෑ. මේදේ නෑ කියලා ප්‍ර්න කරන්න බෑ. සීහනාදං වදති යනු ශ්‍රෂ්ඨනාදයයි එළඟට අභිහිතනාදයයි සීහනාද කලක. සිංහඩ සිංහඩ හඬක් සමාන වූ ශබ්දයක් හෝ පිට කරයි. මෙහි අර්ථවිස්තර සීහනාද සූතයි දක්වොන ලදී. යම්සේ සිංහයා ඉවසන නසන විටත් සිංහයාම යැයි කියද්ද. එසේම තතාගතයන් වහන්සේ ලෝක ධර්මතාවයන් ඉවසන විටද පරවාදයන් වනසාදමන විටද සිංහයක්කැයි පවසයි එතකට ඒ අවස්ථාදක දි බහන් දුන්නවා වගේ හෙසිරන්නේ. මෙහි කිවූ ලෙසම සිංහයාගේ හඬ සීහ සබ්දේ. සීහස්සනාදං සීහනාදං. යම්සේ සිංහ සිංහ බලයින් යුක්ත වූයේ සැමතැන්හි විසාරදව දුරුකර දුරුකර ලොමුදහම් නැගීම් ඇතිව සිහනාද කරයි. තොකොට සිංහයාත් සිංහනාද කරන්නේ. මේ කේසකලාපේ පුළුප්පලා පෙන්නලා. නේ එ කුළුගන්නලා තමයි සීහනාද කරන්නේ. ඊළඟට එලෙසින්ම තතාගත තතාගතනම් සිංහයානෝ ද හතාගත බලයෙන් යුතු වූ සේ අට පිරිස්සි විසාරදව දුරුකරල් ලොබුද ගැනීම් ඇතිසේක මේ රූපේයයි ආදී වසයෙන් නානාවිද වූ දේශනා විලාසයන්ගෙන් යුක්තව සිංහනාද කරන සේක. එ නිසා අටපිරිස් මැද සිංහනාද කරයි යනුවෙන් කියනල අද කවුරු හෝ මොනවිදිී ප්‍රශ්නයක් ඇැවල් බුදුරජන් වන්සරි පිළිතුර බදයිඉ පොළුවන් කමති ය නිසා ඊළඟට ර සඳහඟනවාේ බ්‍රක්්ම චක්‍රය කියලා නේද බක්්ම චක්කම් පවත්ත ති කියලා එ ්‍රක්්ම චක්‍රය පත්තනවා කියලා ඒ ඒ කාරණය අදහස මෙහෙමයි ්‍රක්්මයනෝ ශ්‍රේෂ්ට උත්තම කියල කියෙනක බක්ම කිය මෙය විසුද්ධ වූ ධර්මචක්‍රයට ඒදන තවත් සමාන වදනකි ධර්මයට එක පිරිසුදු ධර්මයට ඒ ධර්මචක්‍රය දආකාරයි ආකාර දෙකටෙන් කරන ධර්මචක්‍රය . ප්‍රතිවේධඥානය සහ දේශනා ඥානය යනුවෙන එතකොට ප්‍රතිවේධඥානය සහ දේශනා ඥානය අවබෝධ කර ගැනීම සහ දේශනා කිරීම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා බුදුජාන් වහන්සේයට දේශනා කරන්න පුළුවන් එ ඊලඟට එහි එතකොට ධර්ම චක්‍රයේ ස්වභහාදයේ ධර්ම චක්‍රය කිය කියන්නේට පත්වොනවා කිය කියන එක විදහ ඩක්වොන කිය කියන එක චකය කිය කියනකට අප අපට මැවැනිකං රෝධයක් කියන නේද එහි ප්‍රච්ඥාවෙන් වඩනාලදුව තමාට ආරිමාර්ග පල කැඳවනුගේ ප්‍රතිවේද ඥානයයි එතකොට යම්කි ධර්මය වඩනකොට ධර්මයම වඩනකොට ප්‍රතිවේද වෙනවා එක මාර්ග පල්ලවලට පත්ව නවා ඒක තමයි ප්‍රතිවේද ඥානය කරකන් ඊළඟට කරුණාවෙන් වඩනාලදුව ශ්‍රාවකයන්ගේ ආදය පල කැඳබනු ඒ දේශනා ඥානය ාගයුතුන් වන්සේ හාරුණාවෙන් දේශනාරන්න ඒ අනකුත් ශ්‍රාසන් වන්සේ අනු අනෙකුත් ශ්‍රාවකයන් වහන්සේලා සහ ධර්මය දන්නාය දේශනා කරන්නේ කරුණාවෙන් ඊළඟට එහි ප්‍රතිවේධඥානය උපජ්්‍යමාන හා උපපන්න වසයෙන් ද්‍යාකාරය වෙනවා එතකොට උපජ්්‍යමාන හා උපපන්නවාසේ දොකාර වෙනවා. නැවත මේ ප්‍රතිවේදී කිය කියන එක ප්‍රතිවේධඥානය නැවත කොටස් දෙකට කරලාතිය. මහත්ඵලේ ලැබූ කනෙහි උත්පන්න නම් වේ ඉතකොට එතෝට මෙතන සඳඟ අරිහත් පලට පත්ව වනාට ස්සේ අරිහත් පලටම සම්පූර්ම ලැබුවට පස්ස එතන කියන උත්පන්න කියලා. ඊළඟට තුසිත බවනයේ පටා මහාබෝබැ් බහමු මබෝ මැඩ අපරාජිත පරිකය පරියංකයෙන් සිට අරහත්මාරගේ ඉපදීම දක්වා උපපජ්්‍යමාන ප්‍රතිවේධ ඥානයයි අහත් පලේ ලැබූ ෂණයෙහි උපන්න ප්‍රතිවේධ ඥානයයි දීපංකර පාදමූලයේ පටන් අරිහත් මාර්ගයේ දක්වා උපජ්්‍යමාන ප්‍රතිබේධ ඥානයයි පැුකේ බුදුජාන්සක ඥානයවෙලාතිය විද හෙම. ඊළඟට අරිහත් පලේ ලැබූ කෙනෙහි ක්ෂණය තමයි හඳුන්වන්නේ උපපන්න ඥානය කියලෙම ඊඟට ඒතකොට උත්ප ඥානය කියල සඳරන්නන්න පුුවන් උත්පන්න ධර්මය කියල හඳුරන්නට පුොළුවන් ඊළඟට මෙතන සඳහන් වෙනවා දේශනා ඥානයද පවත්තමා ඥානය හා පවත්ත වස ආකාර වෙනවා එතකොට නැවත වවෙෙන් කරලා තියෙනවා උපපන්න කිය කියන මේ අරිහත්ව දේශනාඥානය දේශනාඥානයේ හඳුන්වලා තියෙනවා පවත්තමාන සහ පවත්ත පසේ. ඒ කොහදවෙන්වෙන්නේ. එහි අ්්‍යා කොන්ඩාං්‍ය තෙරුන් වහන්සේගේ ෝවාන් මාර්ගයට එළඹීම දක්වා පවත්තමාන දේශනාවයි පළමෙන්ම අවබෝධ කරගත්තේ අන්‍යා කොන් අජ ම හරහතන් මාසලින් නද ඒ දක්වා ඒ දක්වා දේශනා කිීම දේශනා කිරීමේදී බුදුරජාණන් වන්සේ හඳුනුලා තියෙන්නේ පවත් එීම දක්වා පවත්තමාන දේශනාව කර හඳුරු ලතියන්නේ ඊළඟට අරිහත්මාර්ග පලය ලැබු කෙනෙහීම පවත්ත දේශනා ඥානය හර ස්සල්ලාම සෝහගුනාන එ සෝහන්වීම දක්වා පවත්තමාන වෙනවා ඊළඟට මේ භරහතන් වන්සෙනමක් පවට පත් වනාට පස්සේ පවත්ත දේශනා විදිට හඳුරු ලතියන එම මේ ඥාන දෙකින් ප්‍රතිවේධ ඥානය ලෝකෝත්තරය දේශනාඥානය ලෞකිකය බලන්නක ඇන්දලතින හැටි නද. එතකට දේශනාකිරීමේ ඥානය බියසනා කිරීමේ ඥානය ලෞකික තත්තටු ලෞකිකයි කියකේ නවා. ප්‍රතිවේද ඥානය ල කෝත්තරයි ඊළඟට මේ ඥාන දෙකම අන්‍යන්ට අසාධාරණ වන බුදුවරුන්ට පමණක් ඇතිවන අවුරස ඥානයකි එට එකට කියන අවුරස ඥානය කියලා අවරඥානය කිය කියන්නේ හදවතින්ම උපන්න කියලා කිය. හදවතින් උපන්නක් කෙළගෙන අවුරස්ස කියල කියන්න එතකොට හදවතින් වූ උපදින ඥානයකි ඒ නිසා දැන් ඒ නිසා තමයි ඒ ඥාන දෙකම තින හැමයි බුදුරජාන් සට හිතරයි දැන් යමෙක් මේ ඥානයන්ගේෙන් සමන්විතව සීහනාද කරද්ද එය දැක්වීම ඉති රූපං යනාදී දෙසූහ එත බුදුරජාණන් වහන්සේ දේශනා කිරීම දශ බුදුරජාණන් වහන්සේගේ ඔවිදිහට බ්‍රහ්ම චක්ක පවත්තන ස්වභාාව ධම්ම චක්ක පවත්තන වභාවේ තමයි ඔවිදිරිද විග්‍රහ කළ තියෙන එ ධර්ම චක්‍රය කොමද පවත් කලා තියන්නේදුර ස එහි ඉති රූපං්යනු රූපයයි මෙ පමණ රූපයකි මේ වෙනත් වූ හෝ මෙන් මතු හෝ රූපයක් න නැත දැම් බුදුරජාණන් වහන්සේ අවසාන රූපය දක්වා බුදුජාසේ දෙශනනා කළ තියෙන ඉත යහා කාට රූප දක්වන්න බෑ. මීට වඩාතාවත් රූපති නෝකිල හ දුන්නට බෑ දැන් ය පොච්චර විද්‍යාඥෝ නේද මේ ඒ විදිහටනනවිවි රූපම මේ විද රූපති නෝ කියලා දැග ගනිතා්ඥෝ නේද ඒ අයද ගනිත ශාස්ත්‍රීමුල් කරගන ලෝකේ වනුඒක් විදිහට ඒව බෙදල දක්වනො මයි එතකොට ප හල යෙන විදිහට ආවර්ථාව ගුව එම සොයාගත්ත විද්‍යාඥෝ නේද. ගොඩාක් විද්‍යාඥන්ට ගොඩක් දවල් මේ අලුතින්ද යම කොයාගන තියනුනගේ අුතින් යම ොයාගනති ඉන්න මේ සිහිනෙන් කවුරවර කියලලු සිහිනෙන් කවුරහරි එදා දවස්ේ ඒඒ ප්‍රගුණ කරලා ප්‍රගුණ කරලා එකඒ පිළිබඳව මෙැහි කරුුවින් ඉන්න වෙලාවෙ නින්දට වැරලා ඉන්දෙන්තමයි කියලති. කන්න නේද එතින් අන්නන්නේ තකොට මේ බුදුරජාණන් වහන්සේ අවබෝධත කරගත්ත ඥානය එම මේ නිින්දෙන් අවදිවිලා අබෝධ කරගත්ත එක නැ ඒ නිසා ඊට වඩා රූපයක් ඒ නිසා ඒ අවධවි්‍ය ඥානෙන් අවබෝධ කරගත්ත නිසා ඊට වඩා රූප කිසි කෙනකොටවෙෙන් කරන්න බෑ බුදුරාසේ රූප විසිය අටක්තේ සසනා කල තියනව ප්‍රධාන වසින් නේද ඊට වඩා රූපයක් නම් අය න. වෙනස්වන ස්වභාවයදට සිවුමහා බහත දැඩිවගත් දැඩිවග බේධාදියද හුල්කරගත් ලක්ෂණ. රස இට ප්ச்சுප්ட்டන පදන ආද වසේ සලුආකාරேன்ම, රය විස විමසීම කියන ලදී දැ දර රූපය දැන් අභිධර්මය වෙන් කලතියෙන රූප කියන කොටස දැි ගත්තොත්ම චිත්ත චෛතසික රූපණ ඉබාන කල කියන පරමාර්ත ධර්ම හතරෙන් රූපය ගැන බුදුරජාණන් වහන්සේ පරමාර් ධර්මය කැටියට බෙදල දක්වලා තිෙනවා ඉති රූපස්ස සමුදයෝ යනෝ දැන් මෙසේ විමසන ලදද රූපයේ හටගැනීම ගිනලදී. දැම් මම් මේ දේශනා කරන ධර්මයි මේ රූපයේ හටගැනීම මිවිද කියලා දේශනා කළ මේ රූපය හටගත්ත මිට මේ හේතු නිසා රූපස්ස සමුදයෝ ඊළඟට එහි ඉති යනු මෙසේ හටගැනීම වේ යන යයි ඒ විස්තර වශයෙන් අවිද්‍යාව ඇතිවීම රූපය ඇතිවේ අවිද්‍යාව නිසා තමයි රූපය හටගන තියෙමයි නේද එතකොට තන්හාව ඇතිවීමෙන් ක්‍ර ක්‍රියා ඇතිව අවිද්‍යාව නිසා අවිද්‍යාව නිසා රූපය ඇතිවෙලා තියෙනවා තන්හාාව ඇතිවීමෙන් ක්‍රියාව ඇතිවෙලා තියෙනවා ආහාර ඇතිවීමෙන් රූපය ඇතිවෙලා තියෙනවා මෙසේ ඉපදීම් ලක්ෂණ දකින්නා විසින් රූපස්කන්දේ ඇතිවීම දක්නේ යයි දක්න යි මෙසේ දත යුතුය ඔන්නස්වභාාවේ රූපස්භාව ඊළඟට විනාශවීමහිද අවිද්‍යාව නැතිවීමෙන් රූපය නැතිවේ. අනිත් පැත්තින් ගත්තාම අවිද්‍යාව නැතිවෙලා විද්‍යාව පහල වනාම විද්‍යාවද පාද ද දාලෝකෝද පාදී. ආදිවසිෙන් විද්‍යාව එපදුනාට පස්සේ සම්පෝර්ණයම අර රූපේ නැතිවීම අබෝධ කරගන්න පුළුවන් නැතිීම අබෝධ කරගන්න පුළුවවා ඒ කියන්නේ අපි දැන් හොයනවනි යම හොයාගෙන යනවා හොයාගෙන යන්ඩ යන්න යන්නඩ යන්න ඇතිවවෙන්නේ ඇතිවීම ඇතිවීම ඊළඟට අපි අපි හිතමෝ ඒක කෙලවරට කියිය කිය විච්චද වායාගන වාගන ගියා ඉඩ පස්සයා හවාගන හොයාගන්න ඕනද ඉවරයි කෙ හොයාගන් හොය ඕන දේ හොල ඉගුරයි ඉවර වෙනකොටම එතනින් හට හොයන්න දෙයක් නෑ ඒ එත ති නැතිවීම එතන යා ඇතිවීමක් නෑ එතනය අන්න එක තමයි මේ ඇතිවීම නැතිීම කියලා කියන ස්වභාවේ අතාර්ථය වි විපරනාමී ලක්ෂණ දකින්නා විසිනිුද රූපස්කන්දයාගේ නැතිවීම දක්නේය යනු මේේ විස්තරයයි ඉති වේදනා ආදියහිද මේ වේදනාවයි වේදනාව පමණකි මින්මතු වේදනාවක් නම් නැත රනා ක ේදना ना තුක් කළ प्र්‍රධन ව ला වසි लोකෝත වසි පහන वेදाना පිළ බඳව බදුජාශදශනා කළ निराම सेवेේදාව සාම वेේදනාව अवि ට में संාවई में संस्कार्यයි මේ विनञාई විඤ්ඥානය පමණකි මින් මතු විඤ්ඥානයක් නම් නැත ං්ඥානය කින් දැනගන්නක් දැන් අපි ගත්තොත් කෙනකොට මේ හිත කියලා ගත්තොත් නේද රූපය කියලා කියනකොට නම් රූපය කියලගන්නකොට හෙමනත රූපයට නමක් දෙනකොට අපි අප ආවලාය කියලා රූපයට නමත් දෙෙනකොට එකම මතක් වෙන නද ඒවගේ විඤ්ඥානය කළෙම නත් හිත කියලා නමක් දෙනකොටම හිත කියලා නමක් දෙනකොටම කවුරුහරි මතක්ව නොමසාක් න කවුරුහරි සතෙක්ගින් සතෙක්ක මතක්ව නොමිසක් එතනින් එහාට දෙයක් නෑ එ නිසා මේ සත්තවය පුද්ගලේක්ගෙන නෙවේ මෙතර විඤඥානයේ දි දේශනා කරන්නේ විං්ඥානය කල කියන්නේ දැනගන්නවා එකොට නොදන්නාතාක් එතු ඤඥානයසේ විඤ්ඥානමය වසයෙන් අවිඤ්ඥාණමය වසයෙන් කවුරුහරි නොදන්නා තාක් සත්්‍යයාගේ සත්්‍ය පුද්ධල ස්වභාවේ දකින්න පුලුවන්කමක් නෑ එනිසා විඤ්ඥානය කළ කෙන දැන ගැනීම කළ කෙනෙක. විඳින ලද දැනගත් අභිසංස්කරණය කළ දැනගන්නා ලද ස්වභභාවයන්ද සැප රූප සඥා, පස්ස, චක්කෝ, විඥානාදී, බේදයන්ද මුල් කරගත් ලක්ෂණ රස ப්ச்சுப்பட்டான පදட்டான වසෙන් සියලු ආකාර வேදනා ස්ඥා සංකාර වි්ඥානාදයේ පිළිබඳවද විමසාබැලීම කියලදී. ඉති වේදනාය සමුදය ආදී වසයෙන් මෙසේ විමසූ වේදනා සංඥා සංකාර විඤඥානයන්ගේ හට ගැනීමම් කියන ලදී. එහිද ඉති යනුවෙන් මෙසේ හට ගනී යයි කියන ලදී. මෙහි විස්තරාර්ථයන්ද අවිද්‍යාව ඇතිවීමෙන් වේදනාම ඇතිබේ යනාදී ලෙස රූප විස්තරයේදී පෙරකිව් පරිදිම දතයුතු. මෙහිදී ඇති ඇති විශේෂත්වය නම් වේදන සං්ඥා සංකාර යන ත්‍රිවිදි ඉස්කන්ද යන්හි. ආහාරීන් හටගනී යන්න නොපවසා. උෂ්පර්ශයෙන් හටගනී යනුවෙන් කිව යුතුයි අනබලන්න එතකොට අදහනවසයම වේදනා සඥඥා සංකාර කියලන තුන තුන විශේසයම ස්පර්ශය හට ගැනීමෙන් තමයි ඉස්පර්ශය නිස්සාා සමයි හටගන තියෙන් එතකොට රූපය සහ විඤ්ඥානය ප විඤ්‍යානය කියල කියන දෙක විශේසයම බුදුරාන්සි ලේශනා කළ තියෙන ආහාරෙන් හටගත්ත ආහාරෙන් හටගන්නවා කියලා. මේ දැක්වූයේ සංෂීත විස්තරයකි. ඉපදීම නැතිවීමදී සවිස්තරාත්මක විිනිශ්ෂය සියලු ආකාරෙන්. හරිපූර්ණව විශුද්ධිමාර්ගී විස්තරවේ විශුද්ධ මාර්ගී බැලුවම් සම්පර්ණය විස්තරය අපිද නගන්නනකුළො ඒමයි. ඉමස්ම සතිී දං හෝත මේද තවත් සිංහනාදයකි තවත් සිංහනාදයක් තමයි බුදුරජාණන්සි දේශනා කළ තියෙනවා. එහි අර්ථය මෙසේය මේ අවිද්‍යාදී ප්‍රක්්ටයෙන් ඇතිකන්ලී මේස් සංස්කාරාදී, ව. ඉමස්ස උත්පාදා ඉඳං උප්පජ්්‍යති. මේ අවිද්‍යාදී උපන්කල්හි මේ සංස්කාරාදී පලයන් හටගනි. ඉමස්මින් අසති ඉද නහෝති. යනු මේ අවිද්‍යාදී පත්්‍යයන් නැතිකල්හි මේ සංස්කාරාදී පලයෝ නැතිවේ. ඉමස්ස නිරෝධ ඉදං නිරෝධන්ති මේ අවිද්‍යවාදී ප්‍රත්්තියන්ගෙන් නැතිවීමෙන් මේ සංස්කාරාදී පලයෝ නැතිවිදී දැන් යම් සේ හේතු පලයන්ගේ ඇැතිවීමත් නැතිවීමත් විස්තර කිරීම සඳහා යදිනං අවිච්්‍යාපච්චා සංකාරාදී දේශනා කර ලදී. ඔන්න විදි අපේ වෙංවෙන් වසයෙන් දැනගන්නට ඕනේ කුමක් නිසාද මේ 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 දේශනා බුදුරජාණන්ස දේශ කළති එන්න කියලා. ඒවන් සාක්කාතෝ යනු මෙසේ රූපස්කන්දේ බෙදා දැක්වී මසයෙන් මැනවින් කියලදදේ සුට්ටු අක්කාතෝ සා ස්වාක්කාතෝ යැයි කියන ලදී එතකොට සාට්කාත කියල කියනක වංගරපුවාම විසධි කලාම සුට්ටු අක්කාතෝ ඒ කියන්නේ මැනවින් කියන ලද කිය කියනක මනාව කියන ලදී සුු අක්කාතෝ. ඊළඟට දම්මෝ යනෝ පංචස්කාන්ද පත්්‍යාකාර ධර්මයයි ධර්මය කියලා කියන්නේ පංචස්කන්ද ධර්මය ඊඟට උත්තානෝ යනෝ උඩුකුරු කරන ලද්දේ යනුයි එතකොට යම් කිසි දෙයක් වහල තියෙනවන නේද ඒක මේ උඩුකර කරලා පෙන්න්නනවා උඩුකරු කලා පෙන්න්නනවා තියනදයක් උඩුකුරල කරල පෙන්නවා න්න මේ දේ තමයි වහල තිබ්බේ ඔන්න ඇරලබෙන්න්නවා අන්නකට කියනවා උත්තානෝ කියලාෙන උත්තානිි කම්මන් කිය නකට ඊළඟට උඩුකු උඩුකුරු කරන ලදී ඊළඟට විවොටෝ කියලා කියන්නේ විවෘත කරන ලදී එටකොට විවටෝ කියලා කියනවා වචන තේරුම යුත්ත කර. පකාසිතූ කියල කියන්නේ යන දක්මන ලද්දේ ප්‍රකාශ කරන ලදදේ ප්‍රකට කරන ලත්තේ කිය කියන එක ඊළඟට චින්න පිලෝතික්කෝ යන්නේෙන් කඩමාලු දිරුරෙද්ද අදහස් කරයි කඩමලුේ ද ඒවිදියට මේිලෝතිකලචින්න පිලෝතිකෝ ඒන්නේ කඩමළු රෙද්තක් ඒඒ තැන කැඩී ඉරීගියාමැසු ගැටු ගැට ගැස එළඟටසිින්දුුණු වස්ත්‍රයක් අටරියනක් හෝ නවරයනක් හෝ ලෙස නොනැසු සලුවක් යමකොට නැතිද ඔහු චින්නබිලෝතිකෝ නම් වේ එතකොට චින්න පිලෝතික කියලා කියලා හදුන්වන්නේ නවරියනක් හරි අටරියනක් රි නැත්තං ත නවරියනක් හෝ අටරියනක්කෝ අවශ්‍යයි? ි යටටිකය වසාගැනීම සහ උඩුකය වසා ගැනීමට. ඒයි මේ කියන්න. මේ ධර්මය හා සමාන වූ වෙනත් කිසිදු තහමක් නැත කොහක බවාදී වසයෙන් සින්දුනු බිඳුණු මැසු ගැට ගැසූ අපිරිසුදු දහමක් ඇත යන අරතිනින් අරතීන්ද චින්නපිලෝතිකා නම් වේ. එ නිසා තවද කොඩා සලුවක් ඇත්තහොටද පිලෝතිකායයි කියනු ලැබේ. යමකොට අට නවරියනක් ්‍රියන් මහා සලුවක් නොමැත්තේද. ඔහුටද චින්නපිලෝතිකා පහ වූ දිරූ වස්ට ඇත්තකියයි කියනලදී. මොහුගේ, ධර්මයත් එසය යම්සේ පුරුෂයක් සිවරියන් සලුවක් ඇඳගෙන සිටිනයේ එහ ඇඳීම් වශයෙන් ඇඳීස වහසේ ද එලෙසින්ම වෙනත් සසුන්වල පැවිදි වූෝ තම වූ ධර්මය මෙසේ ඇතිකල්ලි මෙසේ වන්නේ යැයි මෙනෙහි කරමින් වඩනුයේ වහෙසීමට පත්තිති බලන්නපු ඇඳුමක් අඳනුකොට හරියට ඇඳුමි ප්‍රමාණය නැත්තම් ේද ඇඳුමක් අඳනකට ඇඳුමි ප්‍රමාණය නැත්තං ඒ අදන්න වෙනවා නේ ඒට අදිනවා මෙහිට අදිිනවා ද අරවාගන්න මෙහි වාගන්න අදින්ඩ වෙනවා අන්නේවාගේ තමයි අධර්මයගේ ල කියනකත් එතකොට ධර්මය පොත් වැඩි කරගන්නවා න පොත් වැඩි කරගන්නවා දැ මේ අවුරද්ධිත සංස්කරය වේ අනිත් අවුෘද්ධි න වෙන එක නේද අන්නෝ ඉදිරි වෙනස් කරගන්නවා ඒසා බුදුර ජාන්ේ ධර්ම හෙමනේ යම්සේ අටනාවරයනක්කෝ වශනයක්. හැඳගත්තැනැත්තා කැමතිසේ රිසිසේ එය පොරවාද නොවෙනස්වේද එය වස්ත්‍රයේ එහෙ මෙ ඇද වැඩි YouTubeු කිසිවක් නොමැතිද. එලෙසින්ම මේ බුදුසසුනේ කල්පනා කරකර බෙදා දැක්පියයුතු කිසිවක් නැත. ඒ ඒ කාරණාවලින් ම විසින් මේ ධර්මය මනාවදෙසන ලදී. විස්තර කරන ලදී. මේ නිසාද චින්න පිලෝතිකායයි කියයි. තවද කසල ඇත්තා ද පිලෝතිකානමින් හැඳින්වේ. මේ බුදු සසුනෙහි ශ්‍රමණ කසලයා නම් කිසිදු පිහිටක් නොලබන බව මෙසේ කියවේ. එතකොට අන්න්‍ය ආකාරෙන් බුදුරජාන්ස දේශනා කළා. තවත් ඇත්තරම කාරණටික කීපයක් අපි සාකච්ඡා කිරීමට තිබන ඊළඟ දශනාවේදී අපි ඉතිරි ධර්ම කාරණාටික සාකච්ාකරු මෙතෙක් අපි රැස් කරගත්තාව පිින්කුසල් උඩින්බ වාග්‍රී සිටියටටින්ඥ විශි දක්වා සීරු සතු සමහයාට සදාකාලෙක් සැනසීම වන මඟ පල නිවන් ශක්ෂාත් කරගන්නට හේතුවාසනාවේවායි අධිෂ්ඨාන කර ගනිම. සදහවතුනය දත් අපි සංයුක්තන කායේ. දසබල වගේ දසබල සූත්‍රයත්, දුෘතිය දසබල සූත්‍රයහිත් අටු අදේශනාව ඉතිරි කොටස. මෙසේනම් චතු විශාරද ඥානයන් පිළිබඳවද ඊට සමානුපාතිකව ඊට වඩා වැඩිය අමක් අපි ඉගෙන කියාගන්නට අද මේ වටිනා හෝරාවක කාලය තුළ අවස්ථාව ලැබුණ මින් පෙරාතුව දස බල ඥානයන් පිළිබඳව කාය බලඥානයන් පිළිබඳව ඉවගේම ඥාන බලයන් පිළිබඳව බුදුපාණන් වහන්සේගේ යඋතුම් විශාරධ ගුණයන් පිළිබඳව ඉගන කියාගන්නටත් අපිට අවකාශය සැලසුනා. ඉතින් සදැහවතුන් අපි බලාපොරොත්වවා මෙහි තවත් කොටසක් මේ අටවාදේශනාව ඉතිරි කොටස ඔබ හමුවේ තබන්නට මේ ළඟ දවසේදී අද විවේකි සෙන සුරාද දවසේ. බොහෝ දෙනා තමන්ගේ කාලය විඩංගු කරනවා විනෝදය සඳහා වින්ධනය සඳහා ඊටත් වඩා වැඩි දෙනෙක්. අද වන විට ධර්මය සමඟ එකතු පහදු වෙන්න ධර්මය තමන්ගේ කලන මිතුරා බවට පත්කරගෙන මෙතුළ ජීවිතය සකස් කරගන්නට බෞද්ධ්‍යානාලිකාව සමඟ ඒආත්මික වන බව. අපි දන්නවා ලංකාවේ පමණක්නෙවෙයි ලෝකේම වෙසෙන බෞද්ධය. ඉතින් ඔබ සියලු දෙනාටම දහම් මඟ විවර කරගන්නට මේ ධර්මකාරණාවන් මහෝපකාරීවේවා කියලා. අපි ප්‍රාර්ථනා කරගෙන වැඩසනහන නිමාවට පත්කරන්න කලින් මේ අ්‍ය ධර්මශාසනික සේවාව බෞද්ධ නාලිකාව දත් කරනවා වගේම මහ පුුණ්්‍යකාමී සමාජ මෙහෙවරයන් ගණනාවක් ද බෞද්ධ්‍යා නාලිකාව තුළින් සමස්ත ජාතියටම පූර්ුවා දර්ශයක් බවට පත්වමින් සිදු කරන බෞබ දන්නවා. එයනුව අති දුෂ්කරව, ආර්ථික අවපාතයකට යමින් පවතින කාලවාකවානුවක, බොහෝ දෙනා සිටිනවා දරිද්‍රතාවෙන් ඔවුන්ගේ දවාදරුවන්ට අධ්‍යාපනය නිසි ආකාරයෙන් ලබා දෙන්නට පොතක් පතක් පවා මිලදීගන්නට නොහැකි දෙමාපියන්. ඉතින් ඔවුන්ට සරණක් සහනයක් වෙන්න මේ උඳුත් මාසය තුළ අප අපේක්ෂා කරනවා එළඹෙන දුරතුමාසේ නව පාසල්වාරය ආරම්භෝන නිසා එකී දවාදරුවන්ගේ සිප් සතර හදාරන්නට අවශ්‍ය කරන පහසුකම් සලසන්න. ඇති හැකි ඔබට අවස්ථාව තිබෙනවා නම් අපහා සමඟ අත්වැල් බැඳගන්න අපි බොහොම ගෞරවෙනුයි මේ ආරාධනව සිද්ධ කරන්නේ. පාසල් උපකරණ පාසල් පොතපත හැකි අයුරින්. එක් පාසල් පොතක් හෝ ගෙනල්ලා ශ්‍රී සම්බෝධී වෙහරස්ථානයට ලබා දෙන්නට පුළුවන්න්නම්.ඒවගේම ඔබ වෙසෙන ප්‍රදේශය අපේ සෙසු ප්‍රාදේශය මධ්‍යස්ථාන පිහිටා තිබෙනවා. මහනුවර යිතිහාසිකාස් ිරි ගැඩිගේ රජමහා විහරස්ථාන ක්ෂිණ ශාකාාව පහිටා තිබෙන්නේ මාතර වෙහිරහීන පපුරර්වාරාම රාජ මහාවේ හරස්ථානේ හස්ති ශයිල පුරෝර ශාකාාව කුරුණෑගල ඇත්කන්ද රාජමහාාවේ හරස්ථානය කේන්ද්‍ර කරගෙන. එවගේම ගම් පහ දෙල්ගොඩ නාරංවල ගුණරතන සම්බෝධි සෙවන රත්නපුර උඩකරවිට ශවී සිපතනාරාමය තිස්ස මහාරාම හොඳ හිත සිතුවිලි මන්දිරය කළුතර ඇතගම බෝසත් මාපිය සෙවන ආදී අපේ ප්‍රාදේශය මධ්‍යස්ථානයන්ට ඔබට පුළුවන් කමතිබෙනවා නම් ශ්‍රී සම්බෝධී විහරස්ථානය ඇතුළුව. මේ අපි සඳහන් කරපු පාසල් උපකරන ගෙන ගොස් බාර දෙන්න පාසල් පොතපත ලියන කියන පැන්සල් පෑන් එවගේම ඔබට පුළුවන්නම් චෝග පෙට්ටියක් පාට පැන්සල් පෙට්ටියක් කවකටු පෙට්ටියක් ගෙනල්ලා පරිත්‍යාග කරන්න පාසැල් බෑගයක් වතුරභෝතලයක් පාවහන් යුගලයක් ඔබට පුළුවන්න්නම් ගෙනනලා පරිත්‍යාග කරන්න ඇති හැකි අය එකතු පහදුමයි කියල අපි විශ්වාස කරනවා. අපි දන්නවා එක පුටුවේ වාඩි වෙලා එක පැන්සල දෙකට කඩාගෙන අකුරු කරන දරුවෝ ඕනෑ තරම් අපි අතරඉන්නවා දුෂ්කර ප්‍රදේශවල. ඉතින් එවැනි දරුවෝ සමහර වෙලාවට ලෝකයක්ම ජයගන්න පුළුවන් කෙනෙක් බිහිවෙනවා වෙන්න පුළුවන් මතු අනාගතේ. එවැනි කෙනෙක්ට අතහිත ලබා දෙන්න ඔබ අපහා සමඟ සෙනෙහසේ දෑ දිගු කරමින් එකතුවෙයි කියලා පිට විශ්වාසයි මෙවරාත්. බෞද්ධනාලිකාව ද්‍යත් කර පූජනය බොලන්දේ වජරක්ඥාණනායක ස්වාමීන් වහන්සේගේ පූර්ණන අවවා අනුශාසනාවන් නැතිව සිදුවන. මෙක අත්තු දාාර කටයුත්තට දායකවෙන් ඔබ සැමට ආරාධනා කරමින් මූලිමේ වශයෙන් පරිත්‍යාගයන් ලබාදන්න ඔ කැමති නම් ඒ පිළිබඳ වැඩිදුර විස්තර දැන ගන්න කාර්යාලිය වෙලාවන් හිදී. බිඳුවයි එකයි එකයි හතයි දෙසිිය පහළොවයි දෙසියාසු අට. ින්දුුවයිකයි එකකයි හතයි. දෙසය පහළවයි දෙසි අසූ වට දුරකතනංකය අමතන්නට ඔබට මතක් කරමින්. එසේ නම් අදට කතංසු ලබත පඥන් වැඩසටහන්න මෙතකින් දිමාවට පත් කරන්නටයි සූදානම් වෙන්නේ මේ වැඩසටහන්ට පමුණක් නොවෙයි බෞද්ධ්‍යානාලිකාවේ අරුත් සපිරි වැඩසටහන් සමුදාය ක්‍රියාවට නංවන්නට නායකත්වේ ලබා දෙෙන කොළඹහතාරජී සේෙනනායක මාවතේශ්ුවය සබෝධී මහා විහාරාධීපති. ෞද්ධයා මාධ ජාලයහි ගරු සභහපති දූරන එංගලන්ත න්ඩ නුව පලාස්ටෝ හිශ්‍රි සම්බෝධී බෞද්ධ භාවන මධ්‍යස්ථානාධ හිපති අවසරයි අපට නමසහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිර්‍රඥාන නායක ස්වාමීින් වහන්ස ඔබ වහන්සේට මේ සිද්ධ කරන අ්‍යධාර ශාසනික සාමාජීය මෙහෙවරයන්හි අපමන කුසල් බලයෙන් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන ලෝකෝත්තර පැතුමක් වන පරිපූර්ණ නිවීම පිණසම මෙ පින් දම් එක ලෙසම හේතුේවා. වාසනවීවා සාධූ සාධෝසාදුෝ. එස්සේ නම් ශ්‍රාවක ප්‍රේක්ෂක හිතයිශීනිී අදට අප සමුගන්නවා කතං ස්ුලාබතේ පnyaං වැඩසතහනින් යළි ඔබ වහමුවීමේ බලාපොරොත්තුවෙන්. ඔබ සැමට සුවපත් භ නිදු භාාවය නිරෝගී භාාවය සපිරුණු අනාගතයක් ප්‍රාර්ථනා කරමින්. ඔබ සැමට සම්මා සම්බුදු සැරණයි.